ඔන්න ඉතින් වෙනද වගේ මං අදත් ආවා අපේ යාළුවන්ට යුරෝ ට්‍රක් සිමුලේටර් 2 එකේ තව අලුත් දෙයක් අරගෙන. ඉතින් මම අද අපේ යාළුවන්ට කියලා දෙන්න යන්නේ ETS 2 ගේම් එක මල්ටිප්ලේ කරන්න විදිය හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ETS 2 මල්ටිප්ලේ කරන්න හදාගන්න අපිට ගේම් එක ස්ටීම් එකෙන් සල්ලි දීලා ගන්න වෙනවා. එහෙම නැතුව මේ ETS 2 ගේම් එක මල්ටිප්ලේ කරන්න බෑ ක්‍රැක් ෆයිල් වලින්. ඒ කියන්නේ ක්‍රැක් කරපු ගේම් එකකින් බෑ අපිට මේ මල්ටිප්ලේ කරන්න. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ එහෙම සල්ලි දීලා ගත්තු ETS 2 ගේම් එක මල්ටිප්ලේ කරන්න හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපේ යාළුවන්ට ස්ටීම් එකට ගිහිල්ලා ස්ටීම් එකේ account එකක් නැත්නම් account එකක් හදාගන්න වෙනවා. ඉතින් මේ විදිහට ස්ටීම් එකේ account එකක් හදාගත්තට පස්සේ අපේ යාළුවන්ට පුළුවන් මේ විදිහට ස්ටීම් එක කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ස්ටීම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපේ යාළුවන්ට පුළුවන් මේ ගේම් එක සල්ලි දීලා ගන්න. ඉතින් මුලින්ම මේ විදිහට ගේම් එකට ගිහිල්ලා මේක සල්ලි දීලා ගන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් ඩොලර් 11යි ගාණක් වගේ වෙනවා ස්ටීම් එකෙන් ETS 2 ගේම් එක ගනිද්දි. ඉතින් එහෙම නැතුව සාමාන්‍යයෙන් සීසන් කාලයට තියෙනවා, සීසන් කාලවල වලදී ගේම් එක ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මමත් ETS 2 ගේම් එක ගත්තේ. ඉතින් ඒ විදිහට ETS 2 ගේම් එක සල්ලි දීලා ගත්තට පස්සේ අපේ යාළුවන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ස්ටීම් එකට තමයි ඒක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ස්ටීම් එකට ස්ටීම් එකෙන් ගත්ත ගේම් එක අපි මල්ටිප්ලේ කරන්න ඒක එහෙම බෑ, එක පාරටම බෑ. ඉතින් මුලින්ම අපේ යාළුවෝ කරන්න ඕන ETS 2 ගේම් එක මේ විදිහට ඕපන් කරලා මේක කියන වෙබ්සයිට් එකට කනෙක්ට් කරගන්නවා. දැන් මම මේ විදිහට ඒකම කනෙක්ට් කරගෙන තියෙන්නේ world.com. මේ ආලුවන්ට පුළුවන් මේ විදිහට truck mp කියලා සර්ච් කරලා මේ truck mp කියන සයිට් එකට ගිහිල්ලා account එකක් හදා ගන්න ඕනේ. ඉතින් truck mp කියන සයිට් එකට ගිහිල්ලා මේ විදියට truck mp කියන සයිට් එකට ගිහිල්ලා truckers mp කියන සයිට් එකට ගිහිල්ලා මේකේ register වෙන්න ඕනේ. ඉතින් මේකේ register වෙන්න මෙතනින් register වලට ගිහිල්ලා steam account එකෙන් තමයි register වෙන්න ඕනේ. ඉතින් මේකේ register වෙද්දී තව වැදගත් දෙයක් කියන්න ඕන. Euro Truck Simulator ගේම් එක අපි Steam එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා අඩුම තරමේ පැය දෙකක්වත් මේක ගේම් එක ප්ලේ කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව මේකේ Truckers MP කියන සයිට් එකේ account එකක් හදන්න දෙන්නේ නැහැ. අඩුම තරමේ පැය දෙකක්වත් මේකේ ප්ලේ කරලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම ප්ලේ කරලා තිබ්බට පස්සේ මෙතනින් පුළුවන් Steam එකෙන් Steam account එකට Steam account එක හරහා මේකේ account එකක් හදාගන්න. ඉතින් මේ විදිහට දැන් මම මෙතන log වෙන්න යන්නේ නැහැ. මොකද මගේ account එකක් තියෙන නිසා. මේ විදිහට මේක select කරලා sign in වුණාට පස්සේ මේ truckers mp කියන site එකේ account එකක් හැදෙනවා. ඉතින් බලමු අපි log වෙලා කොහොමද කරන්නේ කියලා. ඉතින් මම මෙතනින් දැන් log වෙනවා. මේ විදිහට මම මගේ truckers mp කියන සයිට් එකට log වෙනවා. මේ විදිහට මම මගේ truckers mp සයිට් එකට log වෙලා ඊට පස්සේ මෙතන තියෙනවා download කියලා එකක්. මේ download කියන එකට ගිහිල්ලා මේ zip file එක client installer කියන zip file එක download කරගන්න ඕන. මේ විදිහට මේක download කරගෙන
එක්ස්ට්‍රැක්ට් කරගෙන මේක ඕපන් කරගන්න ඕන. මේක ඕපන් කරලා මේ විදිහට next දීලා මේක අපි install කරන location එක දෙන්න ඕන. ඊට පස්සේ මෙතනින් අපි select කරගන්න ඕන ATS2 එකත් multiply කරනවද ETS2 එක multiply කරනවද ඒ දෙකම තියෙනවා නම් මෙතනින් දෙකම select කරගන්න පුළුවන්. නැත්තම් මේ විදිහට ETS2 එකට දාලා next කරලා මෙතනින් game එක තියෙන path එක අපි select කරගන්න ඕන. මේ මෙතනින් හරියටම අපි game එක install කරලා තියෙන path එක select කරන්න. දැන් මගේ i එකේ තියෙන නිසා මම මේ විදිහට path එක select කරලා okay කරලා next දෙනවා. මම මෙතනින් next දෙන්නේ නැහැ මොකද මේ install කරපු නිසා. මේ විදිහට next දුන්නාට පස්සේ මේක install වෙන පටන් ගන්නවා. install වුණාට පස්සේ අපේ යාළුවන්ට පුළුවන් මේක multiply කරන්න. ඉතින් ඊට ඉස්සෙල්ලා මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේක crack game එකක් තියෙනම් අපේ යාළුවා ගාව මේ මගේ දැන් පේන විදිහට crack file එකක් තියෙන crack game එකක් තියෙනවා මේක. මේ original game එක. ඉතින් මේ විදිහට crack game එකක් තියෙනවා නම් ඒකේ setup එක original game එක තියෙන තැනම ඒ hard disk එකේම තියන්න බෑ මොකද එහෙම තිබුණොත් multiplay truckers mp කියන එක වැඩ කරන්නේ නැහැ. ඉතින් එහෙම නිසා අපි ඒක ඒ crack file එක වෙන folder එකකට එහෙම නැත්නම් වෙන hard disk එකකට දාන්න වෙනවා. දැන් මගේ ඒක තියෙන්නේ කලින් තිබ්බේ මේ i එකේ. ඉතින් මම ඒක g එකට දාලා තියෙනවා මේ විදිහට. g එකේ තිබුණොත් විතරයි ඒක වැඩ කරන්නේ නැතුව multiplay කරන එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ විදිහට game එක multiplay කරන එක install කරගත්තට පස්සේ truckers mp කියන එක open කරගන්න ඕන. මේ විදිහට truckers mp ආවට පස්සේ මෙතනින් launch ETS2 කියලා දෙන්න පුළුවන්. මෙතනින් ඊට පස්සේ අපේ යාළුවෝ account එකට දුන්න password එකයි email address එකයි මෙතනින් දෙන්න ඕන. ඉවර වෙලා ඒ කියන්නේ ඩොක්ටර් සෙන්ටි කියන site එකට දුන්න එක තමයි මෙතන දෙන්න ඕන. දාලා හදපු ට්‍රක් සමහර වෙලාවට වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් මේ විදියට මගේ account එකට මම මේ විදියට continue කරනවා. බලාගන්න පුළුවන් අපේ අලුවන්ට මේ මැප් එකේ වුණත් දැන්